2023 මැයි මාස 9 වන අඟහරුවාදා Worldwide Visa Consultancy Private Limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමණික නීති පිළිබඳව ඔබට සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා. අද සිට සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අපහා සම්බන්ධ වී මේ පිළිබඳව යාවත් කාලීන විය හැකියි. ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍යතා සහතික කිරීමට ඔවුන්ගේ පාඨමාලා අවසානයේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඉතා අඩු ප්‍රමාණයක් සහිත නමුත් ඉතා ඉහළ ඉල්ලුමක් සහිත උපාධිධාරීන්ට ඍජුවම ස්ථිර පදිංචියට ඉල්ලුම් කළ හැකි බව ඔස්ට්‍රේලියාව නියෝජනය කරනවා. මේ අතරට වෛද්‍ය වෘත්තිකයන් හා ගුරුවරුන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. වර්කින් හොලිඩේ වීසා වසරකට පමණක් සීමා කිරීමට සලකා බලා තිබෙනවා. තාවකාලික නිපුණතා ආදායම් සීමාව ඩොලර් 70,000 දක්වා වැඩි කිරීම සහ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයේ පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. 188 වීසා සීමා කර සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. නමුත් ඒවා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තවමත් තීරණය කර නැහැ. මේ දිනවල නවසීලන්තයේ රිකවරි වීසා ඈඳුම් කළ හැකි. ඔවුන්ට නවසීලන්තයේ සේවා යෝජකයින් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම වීසා මාස 6කට වළංගු වන අතර සමහර විට ඊට දිගු කාලයක්ද විය හැකියි. නවසීලන්තයේ පවතින කාලගුණ වෙනස් වීම නිසා රටට ආර්ථික ශක්තියක් ලබා ගැනීමට නවසීලන්ත රජය මෙම පියවරගෙන තිබෙනවා. රැකියා අවස්ථාවක් නොමැතිව ඔබට මෙයට අයදුම් කළ නොහැකි අතර ජොරා, සීක්, ඉන්ඩීඩ් වැනි ජාත්‍යන්තර රැකියා වෙබ් අඩවියක් හරහා රැකියාවකට අයදුම් කළ යුතුයි. මෙහිදී IELTS සුදුසුකම අදාළ නොවන අතර ඔවුන් බලාපොරොත්තු වන සෞඛ්‍ය හා මානසික තත්ත්වයන් ඔබට තුළ පැවතීම අනිවාර්ය වේ. ෆින්ලන්තයේ හෙළ යන නිපුණතා සේවක හිඟයකට පුහුණ පා තිබෙනවා. පෙර වසරට වඩා 70%කින් මෙම පුරප්පාඩු ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මේ නැගෙනහිර ෆින්ලන්තයේ උග්‍ර වී ඇති අතර 86%ක් පමණ මෙම දුෂ්කරතාවයට මුහුණ දී තිබෙනවා. මෙය ජාත්‍යන්තර නිපුණතා සහිත සේවකයන්ට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබෙනවා. මැයි මාස අවසන් වන විට සංක්‍රමණිකයන් පැමිණීම අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. සංක්‍රමණික නීති පිළිබඳව යාවත් කාලීන කිරීම එසැනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටීමෙන් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඔබ අපහා රැඳී සිටියාට ස්තුතියි.